අයිබෝවන් විශේෂයෙන් මේ වීඩියෝ එකේ මම අදහස් කරන්නේ අද පැසිව් වොයිස් පිළිබඳව ළමුන්ට තවත් අදහසක් ලබා දීමට මේ වීඩියෝ එක බලලා ආදරණීය දරුවෝ විශේෂයෙන් මතක තියාගන්න subscribe කරන්න මගේ channel එක ඒ වගේම විද්‍යාපාර සාමාන්‍ය පෙළ ළමයි වෙනුවෙන් මේ වීඩියෝ එක share කරන්න ඒ වගේම අමතක කරන්න එපා ඔබේ වටිනා comment එක පල්ලෙහින් මේ සම්බන්ධයෙන් යොමු කරන්න ඔබට මතක ඇති අපි පසුගිය පාඩමේ කරේ passive voice සෑදීමේදී ඉතා වටිනා දෙයක් මම කිව්වා මොකද්ද සාමාන්‍ය පුතා passive voice කරන්නේදී right අනිවාර්ය වාක්‍ය කොටස් තුනක් තියෙන්න ඕනේ මොනවාද ඒ තුන එකක් තමයි subject අපි කියනවා කර්තෘ පදේ right ඊළඟට verb ක්‍රියාපදේ ඒන් පස්සේ එන මොකද්ද object එක අපි කියනවා subject verb object once again subject verb object අපි වර්තමාන කාලය පැසු කිසිමානි හැදුවා right මතක ගන්න කොහොමද කියන්නේ අපි කිව්වා මේ object එක ගන්න right ඊට පස්සේ මේ object එක ඒකවචන නම් is දානවා බහුවචන නම් ආ දානවා right i out කොහොමද කියන්නේ am දානවා දැන් හැමතිස්සෙම අපිට දී ඇති ක්‍රියාපදෙ මොනවාද past past right එතකොට අනිවාර්යයෙන්ම තමයි මේ passive වලට පුළුවන් වෙන්නේ මොකද්ද right මම කිව්වා we can change it to passive only transitive verbs right එතන මෙතන අපි she waters plants කියද්දී අනිවාර්යෙන් waters මොකද්ද right that's a transitive verb right ඒ මම කිව්වා verb එකකින් නැවතිලා අහන්න මොකද්ද she waters what ඒ වතුර දාන මොකද්ද plants එනම් මෙන්න කර්ම පදය ඒ අපි කිව්වා ක්‍රියාපදයට යටත් වෙන පදය කර්ම පදය ඇය වතුර දාන්නේ මොනවටද මල් පැලවලට අපිනා පැලවලට right she waters plants right so this is the answer මේ වන් මංගන object එක plants එයා ඒක වචන නම් is එනවා මෙතන plants ද බහුවචන නිසා are plants are ඊට පස්සේ water ද water ද හැම විටම අපි දාන්නේ past past right past past දාන නිසා plants are water by her මතක ඇති අපි කිව්වා subject එක මොකද්ද subject becomes the agent right so she becomes by her right so this is present simple අපි කියන වර්තමාන කාලෙ තියෙන්නේ ඇය මල් වලට වතුර දානවා අපි කියනවා ඇය විසින් මල් වලට වතුර දමනු ලැබි ඒතර ඒ අදහස තියෙන්නේ right අපරු අද දෙවෙනි එක present continuous අපි කියනවා පුතා යම් කිසි කෙනෙක් මේ ප්‍රසන් කන්ටිනියස් කියන්නේ අදහස තමයි යම් කිසි කෙනෙක් යමක් කරමින් ඉන්නවා දැන් මේ මොහොතේ කරමින් ඉන්නවා right එස අපුණා she is writing a letter මේ වාක්‍යයේ තේරුම තමයි ඇය ඉන්නවා ලියමින් ලියුමක් right an action is happening at the moment of speaking මේ ක්‍රියාව මේ මොහොතේ මෙමින් පවතිනවා she is writing a letter she is writing a letter එයා ඉන්නවා ලියමින් ලිපියක් එතකොට අපි මේක මේ වාක්‍යය පැසිව් කරද්දි අර පිළිවෙල තමයි මොකද first you have to get the object right කොහොමද ගන්නේ object එක she is writing ඇයි ඉන්නවා ලියන්නේ right and what is written කියලා මොකද ලියන්නේ කියන්නේ she is writing මොනවා ලියන්නේ she is writing what a letter එතකොට මේකේ object එක වෙන්නේ a letter right ලිපියක් හරිද ඇයි ලියමින් ඉන්නවා ලියුමක් නැයි පැසු කරද්දී ගන්න පුතා මේ ඔබ්ජෙක්ට් එක මතකයි right මම ගන්නවා a letter. එතන අපතා ඒක වචන නිසා අනිවාර්යෙන් මොනවාද is. හැබැයි තව helping verb එකක් ගන්න ඕනේ කියන්නේ පුතා present continuous එකෙන් අපි පැසු එකක් හදනකොට අනිවාර්යෙන් මේ ඔබ්ජෙක්ට් එක ඒක වචන නම් එකවර පුතා is be right is be plural නම් are be right a letter is being ඊට පස්සේ මෙයා ඔදාන්නේ අපි past past වල එක written by her right once again she is writing a letter aya liyuma kiyala innawa man passive gen kiyenawa a letter is being written liyuma kiyala inne right sarala dute asse aya liyuma kiyala inne ait patra liyuma kiyala inne ya right ehema hituma right a letter is being written by her right ilanga apgaru present perfect ekata man gatte ara mulima vartamana kale avasatha thuna monada present simple අපි දන්නවා දැනටම present continuous and present perfect right මම present perfect කියන්නේ මොකද්ද
අපි සාමාන්‍ය එවැනි වාක්‍ය තේරුම තමයි කෙනෙක් යමක් කරනවා. අපි කියනවා an action happened recently. එතකොට අපි කියනවා recently completed actions. පොදා present perfect කියන්නේ right වර්තමාන කාලේ සිදු වෙලා තියෙන දෙයක්. right අතීතයක් නෙමෙයි හරි. He has painted. එයා තියෙනවා paint කරලා තියෙන. ඔහු පින්තා කරලා තියෙනවා මොනවාද? House. ගේ paint කරලා තියෙනවා. right කරලා තියෙනවා. ඒතර මේකේ පැසිව අපි හදන්න කොහොමද? මේ කාලයට අනුකූල කාලෙක ලියන්න. දැන් හැමතිස්සෙම වෙන්නේ මොකද? මේ tenses වල වර්තමාන කාලයට අදාළ පැසිව එක. present continuous එකට අදාළ පැසිව එක. present perfect එකට අදාළ පැසිව එක. ඒක හොඳට මතක තියෙන්න ඕනේ. right? He has painted the house. වෙන verb එකක් ගන්නවා. He has painted. Yes, what? What? උත්තරේ නෝ මොකද මොකද? He has painted what? The house. එන පැසිව් කරද්දී වෙන්නේ ඔබ්ජෙක්ට් එක ගන්න නිසා වෙනවා the house. The house. හරි. එයා එකක් නිසා අනිවාර්යෙන් has been. මෙයා plural ආවම එන්නේ have been. අපි houses have. Houses have been. right? එකක් නිසා the house has been painted by him. විශේෂයෙන් දෙයක් කියන්නේ present perfect වලට මොකද? normally අපි නම් present perfect වාක්‍යයකදී has have කියන්නේ past perfect. ඒතර පැසිව් වලත් හැමදාම දාන්නේ past perfect. ඒ නිසා මේකේ ක්‍රියාපදයේ ගැනවා කල්පනා කරන්න ඕනේ. කොහේ හරි present perfect sentence එකක් දීලා පැසිව් කරන්න ආවොත් ක්‍රියාපදය ඒකම දාන්න. right? he has painted the house. and for again the house has been painted. right? ඒක මම මෙතන හැබැයි සමහර විතර letters කියලා බහුවචන ගත්තේ නෑ object එක. houses ගත්තේ නෑ. එහෙම ආවොත් මොකද වෙන්නේ? make out කියන්නේ she waters a plant නะ. right? a plant is watered. මෙතන she is writing a letter. එතකොට a letter is being written. හැබැයි බහුවචන આવොත් letters are being written. මෙතන houses ආවම houses have been painted. right? so what is the easiest way that you can keep in your mind? ලේසිම ක්‍රමය කියන්නේ මතක තියාගන්න. කලින් පාඩම අපි කිව්වා මොකද කියන්නේ? මම ගන්නවා passive ද මොකද්ද? present simple නම් පුතා ගන්නවා ඔබ object ගන්නවා මතකද නේ ඔබ? එයා ඒක වචන නම් වර්තමාන කාලේ තියෙන ඕනේ verb එක ඔබ is a උඩ වබ්බගේ papa. right? present continuous නම් මොකද කියන්නේ? ඔබ ඔබ ඒක වචන නම් is be පුතා බහුවචන නම් are be I can උඩ වබ්බගේ papa. right? once again he has painted the house. present perfect කියන්නේ ඔබ has been right or have been the plural have been right same verb. once again obba has been have been papa li papa right the tan obba has been have been papa past perfect right so that is the summary of passive in present simple right a simple right but she made a kite aya sarungalaya sadu right sarungalaya haduwa edara kalin wage kiyanna what is the object here right verb එක නාවත් නහන්න she made what a kite එනං object එක a kite එතන අතීතයෙන් આવුත් පුතා right අතීතයෙන් આવු passive කරන විදිය තමයි මේ object එක ඒකවචන නම් was right man a kite was මේ object එක බහුවචන වුණොත් එහෙම kites were then all the time past participle right a kite was made by her if kites were made by her එනං අතීත කාලය පැසිව් එක මොදෙන්නේ අනිවාර්ය ඔබ්ජෙක්ට් එකට පස්සේ was නැත්නම් were then past participle right this is past continuous right අපි කියන පුතා කෙනෙක් යමක් කරමින් සිටියා කර කර හිටියා ඊට අදාළ පැසිව් right මේ වර්තමාන he was eating a chocolate එයා චොකලට් එකක් කකා හිටියා right he was eating a chocolate එර අපි මෙහෙම past continuous was නැත්තම් were එනවා මෙතන කතු බහුවචන were right ing එර ඊට අදාළ පැසිව් එක පුතා ඔන්න he was eating මෙතන object එක a chocolate එනං a chocolate දාලා ඊට පස්සේ පුතා මොනවාද was being නේද right was being a chocolate was being ඊට පස්සේ past participle එක eaten right a chocolate was being eaten by him
అదే ఆబ్జెక్ట్ గా ప్లూరల్ అవుట్ హి వాస్ ఈటింగ్ చాక్లెట్స్ రైట్ హి వాస్ ఈటింగ్ చాక్లెట్స్ దెన్ ఆబ్జెక్ట్ ఇస్ చాక్లెట్స్ రైట్ ఇట్ ఇస్ ప్లూరల్ సో హౌ టు మేక్ పాసివ్ మెన్ బాంద్రా అదే చాక్లెట్స్ నా చాక్లెట్స్ వర్ బీయింగ్ ఈటన్ బై హిమ్ హల్ ఎదోట పాస్ కంటిన్యూస్ సహ పాస్ సింపుల్ కేది రైట్ అని టెన్సెస్ వాగేం తమనాద ऑब्जेक्ट के एक वचन बहुवचन स्वभाव अनिवार्य राइट लमाय विश मत दिया मत दिया गया नो राइट अरे मैंने मे टेंस के बाद पास परफेक्ट अभी क्या कहने यमक करला तिबुना राइट करला तिबुना राइट के नाती इधर ऐता आती थी वगैरह करला तिबुना अभी सामान्य स्ट्रक्चर के मैंने सब्जेक्ट राइट मतलब देशन किंग्स इधर पास से हैड बिल्ड राइट पता हैड डाला पास पार्टिसिपल राइट Asian kings had built large tanks, right? Atite rajavaru vishala vel idi karala tibuna, right? Ara tiyenne had past past batal had dala past past, right? Ehi passive wenne mada object ekak wenne kings had built what? Large tanks. Ena large tanks gatta large tanks had been built by Asian kings. अरे मेरे विशेष इन क्या नो ने मैं पास परफेक्ट आप हुआ मैं ऑब्जेक्ट का एक वचन ऑब्जेक्ट का बहुवचन किसी प्रश्न है ने राइट ऑल द टाइम यू हैड यूज हैड बीन राइट ऑब्जेक्ट आफ्टर हैड बीन राइट पास पार्टिसिपल राइट है ना आप इधर मैं बोलूँ सामान्य ओब को हम तो तीन निकल राइट मामा क्या मैंने मेकर में मुकाद्दर क्रियापद या देखा पुगामा राइट You have to guess what the tense is. Mukadda kaale kiya diskaran nori, right? You have to guess what the tense is, right? As soon as you see the verb, you have to plan, right? Munada, you have to plan the passive, right? Passive ekka taggala dutu gaman kriya padaya salasum karan nori. E hakiyawa thiyena. Kobada kiyanne menna, right? Atheedane, right? Past simple, right? Man dakka man kiyawa the object after was over. Past perfect, right? Here, past continuous, right? Was it and now were it? Doesn't matter. Come again. Object after was been or were been. Past perfect, right? Right? Past participle. Here, had past perfect. Now, again, past perfect, right? First, you take object had been past participle, right? That's the way. That means सामान्य वाक्य की भी आप, right? इधर देखें. Over passive, निर्माणे करानो. सारलों निर्माणे करान नोडी. कौन द? हम अकेला देखें. रेडी हो देना एम तो एक बार हाँ रेडी हो देना खाले वर्तमान को बोलते हैं क्लोज आ वॉश्ड यानी बीमा आतू का गा इन राइट याम आतू का ना मादीस स्वीप इन द फ्लो में पैसे बोलते हैं द फ्लो इज बीन स्वेप्ट द फ्लो इज बीन स्वेप्ट राइट ये हम एक बार क्या है राइट लोरी का बाडू बान राइट लोरी की बाडू बान क्या है गुड्स आर बीन अनलोडेड लोरी के बाद पाटो मिंगे नो ना गुड्स आर बीन लोडेड गुड्स आर बीन लोडेड राइट अरे एक बार आप क्या नो आप को मैं विशेष प्रवृत्ति वाला राइट नेता न्यूज राइट हेडिंग सुन नेता न्यूज वाला आप की ना को मदर कहने को अतरम कर गए राइट अब कि ना वन पर्सन हैज बीन अरेस्टेड राइट ओगिन प्रश्न कर में पावती नो राइट राइट अब कि ना ही इज बीन क्वेश्चन एट द मोमेंट राइट दैट ही इज बीन क्वेश्चनड राइट ही इज बीन क्वेश्चनड ඔගෙන් ප්‍රශ්න කරමින් පවතිනවා. තව කියන්න මොන හරි පරීක්ෂණ කටයුතු, right? පරීක්ෂණ කටයුතු කරමින් පවතිනවා, right? Investigations are being conducted. Once again, investigations are being conducted. ඒ වගේ අපි පත්තරෝ තියෙන, right? News වල යන ඒවා passive, active දෙකම හොඳ අවබෝධයකින් ඉගෙන ගන්න ඕනේ, right? අපි අනාගත කාලේ මෙතන tenses දෙකක් හඳුන්වලා තියෙනවා, right? එකක් තමයි ෆියුචර් සිම්පල්. ඊළඟ ෆියුචර් පර්ෆෙක්ට්, right? අර බලමු ෆියුචර් සිම්පල් එක කොහමද? They will build houses on the moon, right? මේ උදාහරණේ බලමු අපි. They will build own ඉදිකරා, right? ඔන් ඉදිකරාවි නිවාස කොහෙද? On the moon, right? හඳ මතු පිට own නිවාස තනාවි. මේ අනාගතයේ වෙන්නේ, right? අපි කියනවා ෆියුචර් ප්‍රෙඩිකෂන් එක, right? That's a prediction, right? එක අනාවක් කියන බලමු හරි. එතන අපි කියනවා පුතා ඔබ්ජෙක්ට් එක මොකද්ද? They will build houses, right? මෙන්න මෙයා තමයි ඔබ්ජෙක්ට් එක. එතකොට එයා වල් අපි කියනවා houses
will නිසා අපදා will future simple නිසා ඒ කාලයෙන් අපි දාන්නේ houses will be right will නම් will be right ඊට පස්සේ past participle එක මෙයාගේ built right the houses will be built on the moon right once again they will build houses on the moon passive එක වෙනවා අපදා houses will be built on the moon right from by them dala ne right awashya dan puluwa next one future perfect hala pina kene yama karala tiye right metara karavi metara karala tiye right anagate yam kale onna the government will have taken the government will have taken rajye aragena tiye monada necessary actions right avashya kriya marga api kiyana rajyaya avashya kriya marga aragena tiye right so what's the object here government will have taken what verb hang on what kiyana what necessary actions ena menna necessary actions puda will have been a kale ne will have been right will have been taken these actions will have been taken by the government right so here also we don't think about the objects right and whether it is singular plural right object ekak ekawasana dosha api hitanne ai will ekedi ara had wagema right will be right will have nan will have been right had nan had been ewa gari etara object ekak ekawasana bahuwachana prashnayak ne right rawasana wasa mehema kiyanne mokadda samana api jeevithaye passive vak right ekawaram passive vakya kumana avasthala bhavitha karayida me vidanne oba anagathe vaidyavare right right nathan engineer right e wage nathan parikshana kadutu karana kene right wunoth ehema apita samanyen den kiyanne ba me man parikshanalayak gannu man eka yam sidravanayak danawa right man eka rat karanawa right ඇයි මට මෙන්න මේ වර්ණ විපර්යාසය දකින්න පුළුවන්. එහෙම අපි කියන්නේ. අර ගොඩක් කලකට මේ පරික්ෂණ කටයුතු වලදී අපිට ඒ ඩුව රයිට් කතුරු පදේ අදාළ නැහැ. අපි කියන්නේ කොහොමද? අපි කියනවා ටේක් අ ටෙස්ට් ටියුබ් රයිට්? ටෙස්ට් ටියුබ් එකක් ගන්න රයිට්? අපි කියන්නේ මේ ද්‍රාවය රයිට්? And this අපු A කියලා the solution A is poured. ඒක වක් කරනවා රයිට්? Then the solution B is mixed. ඒක මිශ්‍ර කරනවා රයිට්? Then අපි කියන්නේ I can see the color difference මුත් කියන්නේ කොහොමද කියන්නේ right a color change can be appeared can be seen ඒ විදිහට අපි බොහෝ පරිශන කටයුතුවලදී ඒක ලියන්නේ ඒක වාර්තා කරන්නේ පැසිව් ආකාරي තව එකක් තියෙනවා අපිට do right කතුරු කියනවා දාන්න වෙන ගොඩක් වෙලාවට පැසිව් එකේදී අන්තිමට අර මම කිව්වේ by agent right agent වෙනවා කියලා by දාලා ඒක use කරන්න එනවා අවස්ථා දෙනවා කොහොමද කියන්නේ මම කියනවා මෙහෙම දුරකථනය වාගත්තේ Graham Bell කොහොමද කියන්නේ the telephone was invented by Alexander Graham Bell right radium සොයාගත්තේ Marie Curie කොහොමද කියන්නේ radium was invented by නැත්නම් radium was discovered by Marie Curie એટલે සමානට අපිට agent වාර by දාලා දාන්න වෙන අවස්ථාවක් තියෙනවා පරිශන කටයුතු වගේ වලදී එහෙම දාන්න ඕනේ right એટલે news වල කලින් කෝවාගේ news වල පුතා ගොඩක් වෙලාවට passive වලින් යනවා. එතන අපි මේ bomb blast has been occurred at Colombo, right? කොළඹදී මොන හරි බෝම්බ ප්‍රහාරයක් බෝම්බයක් පුපුරලා තියෙනවා. ඒ වගේ. කෙනෙක්ව ඝාතනය කරලා කියනකො, right? A man was killed. A man was shot dead. එතන මේ ප්‍රවෘත්ති වල ඉඳලා අපට අහන්න ලැබෙනවල passive voice තියෙනවා, right? රොබේ හැකියාව ඔබ බොහෝ දුරට passive වාක්‍ය රටාවල ඉගෙනගෙන ඒවා යූස් කරන්න මම කියන්නේ අතම කතා කරන්නේ එහෙම කියවෝ මම බැන්න යා right I scolded him right I scolded him මට බැන්න කියන්නේ අර ටගල කාලේ ප්ලෑන් ගන්න අතීත එහෙනම් පැසිව් වල was නැත්තම් were එනවා කියන බන් මම බැන්න I scolded him මට බැන්න කිව්වොත් I was scolded මට පහර දුන්නා කියන්නේ I was attacked එහෙම අපි passive voice කියන ලොකුවට හිතන්නේ එක සාමාන්‍ය කතා බහට හසුරවන්න පුළුවන් නම් right අන්න ඒක තමයි මගේ බලාපොරොත්තු right thank you very much